හොඳයි. ජීවිතයේ මේ අපි විවිධ අවස්ථාවල විවිධ අවස්ථාවලට වර්ණ ගැලපෙනවා. සමහර කෙනෙක්ගේ කැමති වර්ණ කැමති අවස්ථාවකට ගැලපෙනවා. අචලා මේ කැමතිම පාට ඇහුවොත් පාට ගොඩක් තියෙනවද කැමති? පාට කළු පාටට ආසයි. කළු පාටට ආසයි. කළු පාට කිව්වම මොකක්ද එක පාට මතක් වෙනවා? මන්නම් ඉතින් කළු කිව්වහම ලස්සනයි, කියන්නේ කළු වලට මාව ලස්සනට පේනවා. අපිට එහෙමනේ සිද්ධියක් මොකක් හරි දෙයක් එක තමයි අපි ආසම දේ තියෙන්නේ. වර්ණ වලට හැබැයි එක එක තැන් වල එක එක ඒවා දීලා තියෙනවා. සමහර අය කළු කියලා කියන්නේ දුක හිතෙන පාටක්. සමහර අය සුදු කියලා කියන්නේ දුක හිතෙන පාටක්. සමහර අය කළු හැබැයි උත්සව අවස්ථාව වලට අඳිනවා. සමහර කෙනෙකුට මේ සුදු පාට කියලා කියන්නේ බොහොම ගැඹීර පිරිසිදු එහෙම වර්ණයක් නේද? ඉතින් ඔහොම වුණාම ජීවිතෙත් සමහර තැන් කළුයි සුදුයි. හැබැයි හැමතැනම කළු සුදු තියෙනවා. තියෙනවනේ. පරණ මතකයක කළු සුදු තියෙනවා. බලන්න. නැද්ද? නැ. ඇයි? නැන්න. අපේ ගම හොඳද? විමල සීර ඇරෙන්න අනිත් හැමෝම හොඳයි. ඇයි මන් නරකද? ඔව්. හොඳ වෙන්න මොනවද කරන්න ඕන? මේ ගෑන් ළමයට කරදර නොකර හිටියොත් හොඳ වෙනවා. ඉතින් අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනිකමක් වෙන එකක් නැහැ. සුදු ඇඳගෙන කළු ඇවිදින් අපේ මේ වෙනකොට බොහොම ජනප්‍රිය තලයේ තිබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අති විශාල වශයෙන් ලැබෙන මේ ටෙලි නාට්‍යයේ මේ ජනප්‍රිය චරිත දෙක අද දවසේදී අපි බ්‍රහස්පතින්දා නුගසෙවනට කැඳවනවා. මිෂෙල් දිල්හාර ආයිබවන්, ඒ වගේම තුලාන් ලියනගේ ආයිබවන්. ඇත්තටම අපි දැන් නාට්‍ය කොටසකින් මේ කතාව පටන් ගත්තේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර? අපි දන්නවා මේ නාට්‍යයේ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ප්‍රතිචාරයක් තියෙනවා. මේ චරිතයත් එක්ක ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔව්, මම මුලින්ම කියන්න ඕනේ සුනිල් කොස්තා සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ අයෝම කියන චරිතය මට ලබා දුන්නට. ඒ චරිතේ මම මෙතෙක් කරපු චරිත වලින් කියන්නේ මම ගොඩාක් ආදරය කරන චරිතයක්. සහ ඒ චරිතයට ලැබිච්ච ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඉතින් ඒ චරිතය මං හිතන්නේ ඒ නාට්‍ය තුළත් හැම චරිතයක්ම, මං කියන්නේ හැම චරිතයක්ම සමාජයේ යම් කිසි කෙනෙක්ව නියෝජනය කරනවා. ඉතින් ඒ සමාජයේ තියෙන ප්‍රශ්නේ, සමාජයේ ඒ මගේ චරිතය ගත්තොත් මම පාසල් ළමයි ඉස්කෝලේ යන වයස 16ක ගැන ළමයි චරිතය. ඉතින් ඒ වයසට අපිට මේ මූණ දෙන්න තියෙන ප්‍රශ්න, ඒවට විසඳුම් කොහොමද අපි හොයාගන්නේ, කොහොමද ජීවත් වෙන්නේ, හැම එකක්ම මෙතන නාට්‍ය තුළ හරි ලස්සනට ඒක මේවා කළා තිබ්බ. මොකද සුනිල් සර් කියන්නේත් මං කියන්න ඕනේ සමාජය ගැන වෙනස්ම කෝණයකින් බලන කෙනෙක්. ඉතින් ඒ වගේ නිර්මාණයක් මම හිතන්නේ, මේ නිර්මාණය මං හිතන්නේ වෙනස්ම පාරක් ඇරුණා. ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච එක මම හිතන්නේ මම නවකෙක් විදිහට මං හිතන්නේ ලොකු භාග්යක්. ඉතින් ඒ නාට්‍යෙත් ප්‍රවීණන් විශාල ප්‍රමාණයක් එක අපිට ඒකනේ අපිට රංගනෙන් දායක, ඒ කියන්නේ එකටම මේ රංගපාන්න සිද්ධ වුණා. ඉතින් මිෂෙල් දිල්හාර අයෝම ඔව් දැන් මගේ නමට වඩා අයෝම කියලා තමයි කියන්නේ. දැන් සුනිල් කොස්තා මහත්මයාගේ සුදු ඇඳගෙන කළු ඇවිදින් නෑ විතරක් නෙමෙයි අපෙත්, මේ අපි බලපු ඔබෙත්, මේ අපේ කියන හැඟීම අපිට සාමාන්‍යයෙන් දැනෙන අපිට ඉතා සමීප. සාමාන්‍ය මේ කාලේ ඩිලාන් එච්චර මේ ටෙලි නාට්‍ය ගැන ලොකු හිතේ චිත්‍රයක් ලස්සන පැහැදිලි චිත්‍රයක් නැති කාලයක්. හැබැයි ඒ කාලේ තුළ ආපහු ලස්සන චිත්‍රයක් පැහැදිලි චිත්‍රයක් අඳිනවා සුනිල් කොස්තා මහත්මයා සුදු ඇඳගෙන කළු ඇවිදින් එක්ක. සුදු ඇතුලේ කළු තියෙනවා, කළු ඇතුලේ සුදු තියෙනවා. දුලාන් ලියනගේ පැංචා, පැංචා කියලාද කියන්නේ හැමෝම දැන්? මගේ යාළුවෙක් දැන් මගේ නම මතක කරලා පැංජ කියලා තමයි කතා කරන්නේ. දැන් දැනට මතක නැහැ. මතක නැහැ. දැන් මේ මීට කලින් උත්‍රංග පෑවනේ.
හැබැයි හරියට ප්‍රතිචාරයන්නේ දැන් මිනිස්සුන්ට ගොඩක් සමීප දැන් කියලා හිතෙන්නේ නැද්ද? ඉස්ලාම සුනිසට ස්තුතිවන්ත කරන්න ඕන මා කෙරෙහි විශ්වාසය තිබීම ගැන සහ මේක මට දැනෙන්නේ මේක තමයි මගේ හැරුම් ලක්ෂය වුණේ. ඉතින් ඒක හොඳටම දැනෙන්නේ ටිකක් දැන් පාරේ වුණා යද්දී කට්ටිය එකපාරට නවත්තලා ඉල සමහර කට්ටිය ගිහිල්ලා මාව දැකලා හරවන් ඇවිල්ලා කතා කරලා සෙල්ෆි එකක් ගමුද එහෙම කියලා කතා කරන ඉතින් ඒකට මට හරි සතුටුයි. ඒ කියන්නේ පැංචගේ චරිතය හරහා දුලාන්ට වටිනාකමක් හම්බුණා ඒ හැමදේම සර් නිසා. පැංචට සාධාරණයක් කරපු නිසා. චරිත නිරූපණයක් කියන්නේ සාමාන්‍ය ජීවිතයේ දකින දෙයක් මේ සාමාන්‍ය පරිසරයේ තියෙන චරිත. එහෙම චරිතයක් නිරූපණය කරද්දී ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ එහෙම නෙමෙයිනේ. වෙනස් නේද චරිතේ? සාමාන්‍ය ජීවිතේ එහෙම නැහැනේ. දැන් එතකොට මේ මොන වගේ දෙක දැනුනේ? කොහොමද පහසු නැද චරිතෙත් එක්ක? ඒක පහසුන කියලා තියෙන්නේ ටිකක් අමාරු කාර්යයක් වුණා. මොකද මම පළවෙනි පාට මේක දැන් පළවෙනි අතන ලොකුම කැරක්ටරයක් කරපු නිසා ගොඩක් සර්ගේ ඇනුදැනුම ඇතුව සහ අපේ ප්‍රවීණ අය මට ගොඩක් සහාය දුන්නා. ඉතින් ඒ දේවල් එක්ක තමයි ගොඩක් මේක මේන්ටේන් කරන්න මට ගොඩක්ම පහසුනේ. කොහොමවත් අපි කියන්නේ අපි නවකයෝ කියලා එහෙම අපිට කවදාකවත් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. අපි හැමෝම එක පවුලක් වගේ ටීම් එකෙන් දී ඔක්කොම. ඉතින් ඒ ආදරෙන් එක්ක තමයි අපි මෙච්චර දුරක් එක මට එන්න පුළුවන් වුණේ. මිෂෙල්ද ගොඩක් සැර අයෝමද ගොඩක් සැර? අයෝ අයෝ මිෂෙල් ඒ තරම් සැර නැහැ. අනේ නේ දුලාන්ද පෙන්චද? දුලාන්ද පෙන්චද සර්? පෙන්ච එන ලේසියනේ. ලේසි ඒක තමයි. අපිට මේ මේ බැරිද දැන් ඔය මේ මං හිතන්නේ ටෙලි නාට්‍ය තුළ පොඩ්ඩක් සැර පරුස ගති විටින් විට මතු වෙනවා දෙන්නගේ මෙහෙම දේවල් තියෙනවා. දැන් ඉතින් මිෂෙලුත් සැර නැත්තම් දුලානුත් සැර නැත්තම් අපිට අයෝ මට පෙන්චරේ පොඩ්ඩක් සැර වෙන්න බැරිද මේ සජීවීව මේ වෙලාවේ? පුළුවන් පුළුවන්නේ. නාට්‍ය දෙබසකට එකතු වෙලා පොඩ්ඩක් බලමු. මෙහෙම බලන්න ආසයි. ප්‍රේක්ෂකෙක් කැමතියි. විමලසිරි විමලසිරි ඇයි ඔයා සුරංගලයි ගේ දන්නව නේද? කමේ හතරමයි මම දන්නේ නැහැ කියලා හිතුවද? මට සුරංගිලයි ගෙදරට යන්න ඕනේ. ඉතින් ගිහින් ප්‍රින්සිපල්ගෙන් අවසර ගන්න. මං යන්නේ ඉස්කෝලේ ඉවර වෙලා. ඉතින් මට මොනවද කියන්නේ? විමලසිරිට පුළුවන්ද මගේ තනියට එන්න? ඕනේ. මං සිරිනාත් එක්ක යනවා. නෑ 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 මං ඉන්න මං ඉන්න. සර නෑ කිව්වට නේද? විශේෂ උත්සරයි කියලා තිතෙනවා මට. නෑ නෑ තිතිනවනේ සරේ. හොඳයි. එතකොට දැන් අපි දුලාන් එක්ක කතා බහ කරොත් නැවත දැන් මේ ඔබ කිව්වා වගේ මේ ටෙලි නාට්‍ය හරහා ඔබ චරිතයට සාධාරණයක් කරා කියලා ඔබ හිතනවා, ප්‍රේක්ෂකයන් හිතනවා, ඒ හරහා ඔබට ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. සමස්තයක් විදිහට රචලා කිව්වත් වගේ දැන් මේ ටෙලි නාට්‍ය මිනිස්සු චුට්ට චුට්ට ටිකක් ඈත් වෙනවා වගේ මේ හොඳ නිර්මාණ බිහි වෙන්නේ. නමුත් අපි දන්නවා මේ හොඳ නිර්මාණයක්. ඔබට මේ නිර්මාණය පිළිබඳ ඔබ තරුණයෙක් විදිහට හිතන්නේ කොහොමද? ඇත්තනම් ගොඩක් මට දැනෙන්නේ දැන් අනිත් ග්‍රාමස් එක බැලුවා මත් ග්‍රාම කීපයක් විතරයි බලන්නේ. ඉතින් මේ ඒක ගොඩක්ම දැනෙන්නේ මේ සෝෂල් මීඩියා හරහා, යූටියුබ් වලින් එහෙම කමෙන්ට්ස් එහෙම එද්දී සමහරවිට ෆේස්බුක්කෙන් වුණත් එහෙම කමෙන්ට් එද්දී මිනිස්සු ඒ චරිතයට ආදරය කරන තරමට මේ ගොඩක් හොඳ චරිතර වලටම යන්න. එතකොට මේ අපි සමහරවිට මේ ගොඩක් කටි බලන් ඉන්නේ අපි ඊළඟ එකකින් එනකන් ඒගොල්ලෝ බලාගෙන ඉන්නෝ අපි එනකන් කියන බලන්න. ඉතින් දැනෙද්දී හරි සතුටුයි. ඒ බලන් හිටියට ඒගොල්ලෝ කැම ප්‍රේක්ෂකයන් කැමති හොඳ චරිතයකින් එනවා. නිතරම දකින්නට වඩා මතකෙන්න චරිතයක් කරන්න තියෙනවා නේද? මේ හැම එකක් තමයි කරලා තියෙන්නේ. දැන් අපි අර නාට්‍ය ගැන කතා කරන්නේ නාට්‍ය ඇතුළේ වෙනස් හැඩයක් තියෙනවා. දැන් මම කැමති අයෝම කියලා යන්න. දැන් අර පෙන්චගෙන් කලින් යහවෝ වගේ ඔබත් කලින් රංගනේ දායක වෙලා තියෙනවා.
ඔබ චරිතවලට පණ පොවලා තියෙනවා. ඒකයි මේ අයෝම චරිතය අතර තියෙන වෙනස මොන වගේද නේද? එච්චර වයස නැහැ තාම. වයසවට ගමන නැහැ. අවුරුදු කීයද? අනේ 23යි. 23යි. දැන් කොච්චර ප්‍රමාණයකට රංගනෙන් දායක වෙලා තියෙනවද? දැන් මම රංගන ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 2.5ක් විතර යනවා. මම සුදු වැන්දන කළු ඇවිදින් නාට්‍ය කරද්දී නාට්‍ය කිහිපයකට විතරයි මම සම්බන්ධ වෙලා හිටියේ. ඉතින් අයෝම කියන චරිතය වෙනස් මම අනිත් කරපු චරිතවලට වඩා. මොකද අනිත් එක තමයි මම විශේෂම කියන්න ඕනේ, අපි මම මේකට පළවෙනි දවසටම පළවෙනි සීන් එක කරද්දී වුණත් ලොකු පොඩියක් නෙමෙයි ලොකු අභියෝගයක් වුණා. මොකද අපිට තිබ්බ චාන්දනී සෙනවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩේස්, චින්තකයි, ඒ වගේ ප්‍රවීණයන් විශාල ප්‍රමාණයක් එක්ක රංගනයෙන් දායකත්වයල. ඉතින් පොඩි ටෙන්ෂන් එකකුත් තිබ්බා. හැබැයි මං කියන්න ඕනේ කිසිම දවසක් දැන් අපි ෂෙඩියුල්ස් 7ක් විතර ගියා. ඒ කිසිම දවසක අපි කවදාවත් මං ඇතුළු අනිත් මම හිතන්නේ අනිත් හිටපු අපි පැන්චල කට්ටි තුන නංගිලා හැමෝටම කිසිම ටෙන්ෂන් එකක් නැතුව කිසිම කලබලයක් නැතුව හරි ආසාවෙන් කරා ඩ්‍රාමා එක. ඒ කියන්නේ අපිට ඒ චරිතයට චරිත ඒ කියන්නේ කරන්න කලින් වුණත් සුනිල් සර් අපිට කියන හරි මේක මට ඕනේ මේ වගේ ඉමෝෂන් එකක්. ඉතින් ඒ චරිතයට අපිව බස්සලා ඒ කියන්නේ අපිට හරිම ෆ්‍රී විදිහට ප්ලේ කරන්න දෙනවා මේ මේ සෙට් එක ඇතුලේ වුණත්. ඉතින් අනිත් අයගේ සපෝට් එකක් තිබ්බා අනිවාර්යයෙන්ම. මේ චාන්දනියක් කළගේ ලක්ෂ්මණ මිනිස් හැමෝගෙම සපෝට් එක තිබ්බා. හැමෝගෙම සහයෝගයෙන් තමයි මේ නිර්මාණය මේ තරම් ඉහළට එසවෙන්නේ. බොහොම සංගමයේ නිර්මාණය සිදු කරාට දැන් මේ වෙලාවේ පොඩි කලබලයක් කරන්න වෙනවා කියලා. හිතේ කලබලයක් තියෙනවා. ඔව්. ඔබේ හිතේ කලබලයක් තියෙනවද? අපේ හිතේ කලබලයක් තියෙනවා. මොකද අර කිව්වා වගේ අවශ්‍යදී කලබලේ වැඩි වෙනවා. ඔව්. දවල් 12 වෙනකන් හොඳටම කලබලයි. ඒ තමයි ඔබ දන්නවා මේ ටෙලි නාට්‍යයට ආදරය කරන ඔබ හැම දෙනාම දන්නවා සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍ය විදිහට මේ වෙනකොට ප්‍රේක්ෂක මනාපෙන් ඉදිරියෙන්ම ඉන්නේ සුදු ඇඳගෙන කළු ඇඳින්. හැබැයි දවල් 12 වෙනකනුත් අවස්ථාව තිබෙන නිසා මේ අවසන් මොහොතේ ප්‍රතිඵලයන් වෙනස් වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා ටෙලි නාට්‍යයට ආදරය කරන අපි හැම දෙනාටම තව පොඩි වෙලාවක් තියෙනවා අපි ආදරය කරන මේ ටෙලි නාට්‍යය හැලට ඔසවා තබන්න ජනප්‍රියම ටෙලි නාට්‍යයට මේ සම්මානය අරන් දෙන්න. කොහොමද පෙන්චා එක් කරන්න පුළුවන් කෙනෙක්ට? STT හිස්තැනක් අංක 11 ටයිප් කළා 77%ට SMS කරා. ජනතා සම්මානය දෙනවා සුදු ඇඳගෙන කළු ඇඳින් මේ සුමති සම්මානය දෙනවන්න කියන්නකෝ. මේ අයෝම කොහොමද කෙනෙක්ට එහෙම වෝට් කරන්න පුළුවන්, කැමැත දෙන්න පුළුවන්? ඕනෑම ජංගම දුරකථනයකින් SPT හිස්තැනක් අංක 11 ටයිප් කරලා 77%ට හැකිතාක් SMS කරන්න. SPT කියලා කැපිටල් වලින් සඳහන් කරලා හිස්තැනක් කියලා අංක 11 ආපහු සටහන් කරලා 77% කියන අංකයට SMS එකක් කෙටි පණිවිඩයක් යවන්න තමයි තියෙන්නේ. මේ දැනුත් පුළුවන්. ඔය තියෙන්නේ බලන්න. මේ දැනුත් පුළුවන් මේ කතා කරන ගමන් මේ කතාවට සම්බන්ධ වෙන ගමන් ඒක කරමු. ඔව්. ඒ වගේම මේ මතක තියාගන්න ඔබට මේ එක ජංගම දුරකථනයකින් ඕනෑම තරම් SMS ප්‍රමාණයක් යවන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේකේ වැදගත්කම තියෙන්නේ අචලා දැන් අපි කතා කරා වගේ මේ ටෙලි නාට්‍ය මේ කාලවකවානුව තුළ බොහොම ප්‍රශස්ත මට්ටමේ ටෙලි නාට්‍යයක්. ඒ නිසා එවැනි ටෙලි නාට්‍යයකට ජනතා සම්මාන එහෙම නැත්නම් ජනප්‍රියම සම්මානය ලබා දීම බෙහෙවින්ම වටිනවා. ඒ තුළ අපි පැහැදිලි කරනවා ලෝකයට එහෙම නැත්නම් මේ ලංකාවේ අපේ ප්‍රේක්ෂකයෝ අපි තවමත් කැමැත්ත දක්වන්නේ ප්‍රශස්ත ගණයේ ටෙලි නාට්‍ය වලට කියලා. ඒකට හොඳ අවස්ථාවක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ හුදෙක්ම මේ නාට්‍ය ජනප්‍රියතාවය ලබා ගැනීමෙන් එහාට ගිහිල්ලා එහෙම කාරණාවක් තියෙනවා මේක ඇතුලේ. ඔව්. දුරාන් මිෂෙල් දෙන්නම මේ වැඩේට අපිත් එක්ක කතා කරන්න මේ අදහස් බෙදා ගන්න ආවට බොහොම ස්තුතියි. අද හවස ඔය හිතේ තියෙන සතුට වැඩි වෙන්න කියලා ඒ ජනතා සම්මානය වගේම සුමති සම්මානයත් ලැබෙන්න කියලා අපි දෙන්නගේ මේ සුපැතුම් එකතු කරනවා අපේ නුගසෙමන් කණ්ඩායම වෙනුවෙන්. තව කොටසක් බලනවා මේ දෙන්නගේ. ඊට පස්සේ තව දෙන්නෙක් එනවා. ඒ නිසා ඔහොම ඉන්න. මේ ඉස්කෝලේ රැක ගන්න උනේ සර්ටයි මටයි විතරද සර්? ඇයි මිනිස්සු නිහඬ? ඒක නේද ප්‍රශ්නේ? අපි රැක ගන්න හදන ගමයි ළමයිගේ අනාගතේ. අපි ගොඩනගපු ශ්‍රී ලාංකික මිනිස්සයයි යැපෙන්නේක් නෑ නනන්ද.
කවුද සේ යකන මනුස්සයව ගොඩ නැගුවේ? අපිමයි. අපේ පාසලමයි. වැරදිකාරයෝ අපි. ගුරුවරයාගේ කරේ එල්ලිලා ඒ මත යැපෙමින් විභාග පාස් කරන. ඒ ළමයා වැඩිහිටියෙක් වෙලත් හොයන්නේ එල්ලෙන්න වෙලක්, යැපෙන්න අදහසක්. පහුගිය අවුරුදු 70-30 අපි ඉගැන්නුවේ කාගෙන් හරි යැපිලා ජීවත් වෙන්න. ගුරුවරයෙක් කියන්නේ පාසල් ළමයෙකුගේ මිත්‍රයෙක්, සහෝදරයෙක්. ඒ මිත්‍රයා, ඒ සහෝදරයා පාසල් ළමයෙකුට ස්වාධීනව නැගිටින්න උදව් කරලා තියෙනවා. එහෙම ළමයෙක් අපි ගොඩනගලා තියෙනවද? නෑ සර්. අපි හැමදාම ගොඩනැගුවේ නොපෙනෙන අනන්තයට හස දාගෙන දුවන්න දක්කන දරුවෙක් ව. ඒ ළමයි අද වැඩිහිටියෝ. ඒ වැඩිහිටියන්ට ස්වාධීන මතයක් තියෙනවද? කාගෙන්ද ඒ වැඩිහිටියෝ අද යැපෙන්නේ? ඇස්තරල බැලුවා මේ ඇත්ත හොඳට පේනවා සර්. ස්වාධීන නිදහස් ළමයෙක් ගොඩනගනකම් අපේ රට කාගෙන් හරි යැපෙනව නෑ නනන්ද. මේ ජීවිත කාලෙදිවත් අපිට එක් කරගන්න පුළුවන් වෙයිද සර්? තව ජීවිත හතරක් පහක් හරි අරගෙන ඇවිත් ඒක කරන එක නයනානන්දලගේ යුතුකමක්, වගකීමක්. අපි මීළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන මේ සුදු වැඳගෙන කළු වැදින් මේ ටෙලි නාට්‍යයේ තවත් ප්‍රබලයන් දෙන්නෙක් එක්ක, කෙනෙක් ඔබ බොහොම හොඳින් හඳුනන තිරේ හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙක් චින්තක කුලතුංග, ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඒ වගේම අපි එකතු කරගන්නවා මේ නාට්‍ය නිෂ්පාදක කෙනෙක්, ඒ තමයි ධනුෂ්ක කරුණාතිලක. ආයුබෝවන් ධනුෂ්ක. ආයුබෝවන්. මේ දිනත් එක්කත් කතාබහ අපි ගොඩනගන්න සූදානම් වෙන්නේ ඉස්කෝලේ මහත්තයාගේ චරිතයත් එක්ක, එහෙම නැත්නම් ගුරුතුමාගේ චරිතයත් එක්ක ඔබ එකතු වෙන්නේ. ශාස්ත්‍රීය කාලයක් තිස්සේ එකතු වෙලා ඉන්න කෙනෙක් විදිහට, විවිධ නිර්මාණات එක්ක දායක කෙනෙක් විදිහට ඔබට කොහොමද දැනෙන්නේ මේ නිර්මාණය? මම හැමයි ඇත්තටම පොදුවේ ගත්තොත් මට හිතෙනවා මේ අපි හැම වෙලාවකම ජාතියක් වශයෙන්, රටක් වශයෙන්, මිනිසුන් වශයෙන් වෙනසක්, හැම වෙලෙම හොඳ වෙනසක් බලාපොරොත්තු වෙන අය. හැබැයි ඒක අපේ ජීවිත කාලෙදී අපිට සාමාන්‍යයෙන් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් රැවටෙනවා, හීන දකිනවා, බලාපොරොත්තු වෙනවා, අපිට එම හම්බෙන්නේ නැහැ. හැබැයි මේ නාට්‍යයේ මේ ගුරුවරයාගේ චරිතය මගේ හිත ඇතුළේ තිබුණ හීනයක්. හැබැයි මට මගේ ජීවිත කාලෙදි මට ඒක හම්බුණා. ඒක තමයි මට මේකේ තියෙන සුවිශේෂත්වය. ඒ නිසා මම උත්සාහ කරා මගේ සාමාන්‍ය රංගන ශෛලියෙන් මිදිලා වෙනස්ම උදයක් කරන්න. මම හිතන්නේ ඒකට අපේ සුනිල් කොස් තමාස්තුමයා තමයි මුලින්ම උනපූර්ණිය දුන්නේ. ඒ කියන්නේ මම මේ සලම් මේකප් ටෙස්ට් එකට එන දවසේ අපේ ශාලිත තමයි මේකප් කරේ. ශාලිතට මම පිටින් ඇඳලා සපත්තු දාගෙන බොහොම පිළිවෙලකට යනවානේ. ගියන් පස්සේ මේ මන්දියා බැලලා, ශාලිත මේ මෙන්න මුගේ මේ නළු පෙනුම වයින් කරලා දීපන් මට කියලා කිව්වා. මට ওই නළුවෙක් නෙවෙයි ගුරුවරයෙක් කියලා. ඉතින් එතන ඉඳන්ම ඒ කියන්නේ සුනිල් කොස්ත මහත්මයා මාව යම්කිසි තැනක තිබ්බා. ඒ කියන්නේ එතකොට මට තේරුණා මේ මේක වෙන විදිහ වැඩක්. ඉතින් ඒ වෙනස දෙන්න, ඒ වෙනසට පුරුදු වෙන්න, මට ඕන වෙනස ගන්න, මමත් වෙනස් වෙන්න ඕනේ කියන තැනට එන්න මම සෑහෙන උත්සාහ කළා. මම හිතනවා චරිතය දිහා ආපහු හැරිලා බලනකොට ඒකට මට සෑහෙන සාධාරණත්වයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණා කියලා. කලාකෘතියකට ඩිලාන් කලාකරුවෙකුට යහපත් සමාජ බලපෑමක් කරන්න පුළුවන්. ඒක රංගනයෙන් සහ අධ්‍යක්ෂවරයෙක්ට නම් කරන නිර්මාණය තුළින්, නිෂ්පාදකවරයෙක්ට නම් ඒ ලබා දෙන දායකත්වය තුළින්. සුදු ඇඳගෙන කළු ඇවිදින් තුළ අපි දකිනවා රාත්‍රී දර්ශන එහෙම බොහොමයක් තියෙනවා. අපිට පුංචි වෙලාවක් දෙන්න, අපි වෙලාව සටහන් වෙන ආකාරය බල අප මේ කතා බහට එකතු කරමු. ආදරෙන් හැදුණු ක්‍රසන්ට්. අර මේ චින්තක අය කිව්වා වගේ අර නළු පෙනුමයින් කළ සාමාන්‍ය පෙනුමට එනවා. කියන්නේ සාමාන්‍ය පරිසරයේ තිබ්බ කතාවක් මේ අර චරිත නිරූපණය කරමින් කරන්නේ. මම අර කිව්ව කාරණාව ඩිලාන් මේ රාත්‍රී දර්ශන තියෙනවා. එතකොට ටිකක් මහන්සි වෙන්න ඕනේ. දර්ශනතල, වේශ නිරූපණය, සංගීතය, මේ හැම දෙයක් ගැනම කතා කරන වෙනදට නාට්‍යයක් බැලුවම එහෙම නෙමෙයි. අපි සමහරකට කැමති චරිතේ කතාව ඒව විතරයි අපි කතා කරන්නේ. හැබැයි සුදු ඇඳගෙන කළු ඇවිදින් විශේෂයි. ධනුෂ් කරුණාතිලක මහත්මයා, ඔබ එක් නිෂ්පාදකවරයෙක්, තව දෙදෙනෙක් ඉන්නවනේ. ඔව්.
තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම නම් දැන් ඉන්නේ විදේශගත වෙලා. ඒ කියන්නේ මංජුල කැකුලා වල නන්දනී රොස්මරිනා කියලා. ඉතින් ඒ දෙන්න විශාල බරක් ඇද්ද මේ ගැන. සුනිල් කොස මහත්මයාත් එක්ක එකතු වෙලා මේ කරපු වැඩේ ඒ බර අවුරුදු දෙකකට වැඩිනේ. සාමාන්‍යයෙන් කොටස් 99ක නාට්‍යයක් කියන්නේ ඉතින් ඉක්මනින් ඉවර කරන්න පුළුවන් මාස 3ක් 4ක් අතරදී රූගත කිරීම ඉවර කරනවා. හැබැයි අපි මේකේ රූගත කිරීම විතරක් අවුරුද්දයි මාස 8ක් කරනවා. ඒ වචනකම වැඩි වෙනවා අවසානයේ ජාතික රූපවාහිනියත් එක්ක අත්වල් බැඳ ගන්නවා. ජාතික රූපවාහිනිය ඒකෙදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ සුනිල් කොස්ත මහත්තයා. ඔහුගේ තීරණයක් තිබුණා මේක ජාතික නාලිකාවටම ලබා දෙන්න ඕනේ කියන එක. එතෙන්දී ඒ යෝජනාවත් එක්ක අපිට ඉතා හොඳ ලකුණු මට්ටමක් හම්බුණා. ඒ කියන්නේ 88.5ක වගේ ලකුණු ප්‍රතිශතයක් හම්බුණා. ජාතික රූපවාහිනිය හොඳ සහයෝගයක් හම්බුණා. අදටත් ඒක හම්බ වෙනවා. ඉතින් ඒත් එක්ක අපිට ඒ සහයෝගය මතක් කරන්න ඕනේ. ඒ සහයෝගය තමයි ඉතාම වටින්නේ. මොකද අපි නිර්මාණය ගැන විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය අද අපි ඒ විදිහට රැකලා තියෙනවා. ඒ විශ්වාසයට අද සාධාරණත්වයක් හම්බෙලා තියෙනවා. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හම්බෙලා තියෙනවා. මම හිතන්නේ චින්තකයියත් එක හොඳට උදාහරණයක් විදිහට ගනි. අපි මේ පහුගිය දවස්වල තිබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර මම හිතන්නේ මෑත කාලෙදී රූපවාහිනියට ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වෙලා සාර විද්‍යුත් මාධ්‍ය කෙනෙක් YouTube එකෙන් මම හිතන්නේ රූපවාහිනියට සම්මානයක් හම්බුණා ප්‍රේක්ෂකයන්ගේ. මම හිතන්නේ එහෙම තැනක් මම හිතන්නේ නැහැ. මේ කිසිදු නාලිකාවකට එහෙම ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා සම්මානයක් දීලා ගියා කියලා අපි දන්නේ නැහැ. ඒක හැමදාම වෙනවා. හැමදාම ප්‍රේක්ෂකයෝ කැමති මේකයි කියලා නාලිකාව විසින් හෝ නිෂ්පාදකවරුන් විසින් තීරණය කරගත්ත දේවල් වලට සම්මාන දෙන රටකනේ අපි ඉන්නේ. හැබැයි බොහෝ දුරට සිද්ධ වෙන්නේ හොඳයි කියන දේ හැමදාම යට ගිහිල්ලා හොඳ නැති හිස් දේවල් උඩට ඇවිල්ලා මුදල් හා බලය මත ඒව වැජමන කාලයක්නේ. එහෙම කාලයක නිර්මාණයක් වුණත් උඩට එන්න හරි අමාරුයි. හැබැයි මේකේ වාසනාව සහ අපේ මන් දන්නේ මොකද්ද තිබුණ වෙලාවේ හොඳකමද කොහෙද, මේ හොඳ නිර්මාණයක් දැන් ජනප්‍රියම තලයට ඇවිල්ලා තියෙනවා. දැන් රටක වෙන්න ඕනේ ඒකයි. හොඳ දේ තමයි ජනප්‍රිය වෙන්න ඕනේ, මිනිස්සු අතරට යන්න ඕනේ, මිනිස්සු පිළිගන්න ඕනේ. සහ ඒක එතකොට අප අලුතෙන් මේකට බලහත්කාරයෙන් SMS ගහලා බලහත්කාරයෙන් ජනප්‍රිය කරවන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. තව බලන්න තිබ්බනම් හොඳයි කියලා හිතන්නේ ඒක. ඒකයි. ඒ නිසා මේ මම හිතන්නේ මෑත කාලේ හොඳ නිර්මාණයක් අපි මට හිතන විදිහට කූඹිය වලින් පස්සේ හොඳ නිර්මාණයක් ඉතාම ජනප්‍රිය ධාරාවට එනවා. ඒ නිසා එතකොට මම හිතන්නේ ඒකට දායක වෙච්ච විශේෂයෙන්ම මේක සුනිල් කොස්ත මහත්මයාගේ තිබුණා. ඒ කියන්නේ ඒ ගුණ, ඒ කියන්නේ හොඳ දෙයක් මේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ අපි. අපි හැමෝම එක්කව වෙලා මේ කරන්නේ ජාතික කර්තව්‍යය. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට මේ දී ගන්න බැරි දේවල් අපිට දේශපාලනය හරහා හෝ වෙන ධාරාවකින් කියා ගන්න බැරි දේ අපි කලාකරුවෝ විදිහට අපි ඉස්සරහට අරන් යන්න ඕනේ. මෙන්න මේ දැක්ම තමයි තියෙන්නේ. ඉතින් මෙතන අපිට නොපෙනෙන විශාල භූමිකාවක් මේකේ යටපෙළේ තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ධනුෂ කිව්වාගේ මේක ජනප්‍රිය කරවන්න ඕනේ නැහැ. මිනිස්සු අතර ජනප්‍රිය වෙලා ඉවරයි. හැබැයි අපිට අවාසනාවකට අර අපේ තාමත් ඒ එවැනිව ගති ලක්ෂණ තියෙන නිසා අපි දැකලවත් නැති අහලවත් නැති මොකක් හරි නාට්‍යයක් අභිභවා මේකට අභිභවා යන තරමේ SMS ගස්සන ක්‍රම තියෙනවා. හොඳයි, අපි නාට්‍ය කොටසක් බලලිමු. තවදුරටත් මේ ගැන කතා කරමු. මොකද තනියම මට ඉස්කෝලෙන් අස්සෙන්න ඕන සර්. ඇයි පුතා? දවල්ට කෑවද? ඇයි? දවල්ට කැමීවි නැද්ද? මං ඉස්කෝලේ ඇරිලා ගිහින් ඉව්වා. කෑවේ නැහැ. ඇයි? තාත්තා බඩගින්නේ. හැමතැනම හෙව්වා. කොහෙට හරි ගිහින්. හොඳයි. ඉතින් මේ වෙනකොට ඔබ බොහොම ආදරය කරන මේ ටෙලි නාට්‍ය දැන් චින්තකයෙක් වූ වගේ මේ හැමෝම බොහොම කැමති මේකට. අපිට අමුතුවෙන් ජනප්‍රිය කරවන්න දෙයක් නැහැ. ඒක ඇත්ත. හැබැයි එහෙම ධාරාවක් අපිට හැකියාවක් තියෙනවා නම් අපේ ඇඟට දැනෙනවා නම් මේක කරන්න ඕනේ කියලා. මොකද අදලා පහුගිය දවස්වල මේ Facebook එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය තුල අපේ පිරිස අපි දැක්කා මේ ප්‍රේක්ෂකයෝ මේ ටෙලි නාට්‍ය
පොඩ්ඩක් පල්ලහැට යනකොට අපේ සුමිත්‍රින් සම්මානවල මේ ජනප්‍රිය ධාරාවෙන් එකතු වෙනවා විනාඩි 5ක් 6ක් ඇතුළත එකතු වෙනවා. ඔව් නෑ කියලා වැදගත් ඒක. ඒක ඒකේ ඇතුළේ තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අපිට නරක දෙයම මාකට් කරන්න ඇරලා බලන් ඉන්න බෑ. අපි දැන් ඇස්කම් පියන් හිටියේ කාලේ ඇති. ඒ නිසා මේ දැන් මේ මොහොතේත් අතේ දුරකථනයක් තියෙනවා. ජංගම දුරකථනයක් SMS එකක් යවන්න විතරයි තියෙන්නේ. ඒ ආදරෙත් එක්ක යවන්න ජනප්‍රියම ටෙලිනාට්‍ය කරන්න සුමිත්‍ර සම්මානවලලේ සුදු ඇඳගෙන කළු ඇවිදින් ඔබට කරන්න තියෙන SPT කැපිටල් අකුරෙන් SPT කියලා සඳහන් කරලා හිස්තනක් තියලා අංක 11 සඳහන් කරලා 77100 කියන අංකයට කෙටිපණිවිඩයක් යවන්න. කෙටිපණිවිඩයක් වට කෙටිපණිවිඩයක් නෙමෙයි කෙටිපණිවිඩ ගොඩක්. ඔව් දැන් මේ රටේ දැනෙන සාධාරණ මිනිස්සු ගොඩක් ඉන්නවනේ. ඒකට මේ මිනිස්සුන්ටම පැහැදිලිව තේරෙනවා දැන් මේක තමයි ජනප්‍රියම නාට්‍ය. මේක හොඳ නාට්‍යයි. ඒකට මේ අපි අහලවත් නැති දැකලවත් නැති වෙන නාලිකාවක යන දෙයක් ප්‍රසිද්ධ කරනකොට සාමාන්‍ය මිනිසුන්ට තියෙන්න ඕනේ පොඩි වේදනාවක්. ඇයි මේ හොඳ දේ නැති කරන්න මේක කරන්නේ? ඒ නිසා ඒ වෙනුවෙන් මම හිතන්නේ කැපවීමක් කරන්න මේක වෙලාව ප්‍රේක්ෂකයන්ටත් ඒගොල්ලන්ටත් පුළුවන් නම් මේ වෙනුවෙන් ඇත්තට ඇයි මෙහෙම අසාධාරණයට අපි හැමදාම තැන දෙන්නේ? අපි අහක බලාගෙන ඉන්නවද? කියන්නේ මේ පුංචි තැන ඉඳන් අපි පටන් ගන්න ඕනේ. එතකොට තමයි අපේ රටේ දේශපාලනය අසාධාරණයක් වෙනකොට හරි අහක බලාගෙන ඉන්නේ නැති ජාතියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් කලා නිර්මාණයක් අසාධාරණයට පත් වෙන්න දෙන්න. දැනට තියෙන ඉතාලම උසස් තත්ත්වේ. නමුත් අපි දන්නේ නැහැ ඊළඟ මොහොතකදී එකපාරට ලක්ෂයක් දෙකක් ඇවිල්ලා සල්ලි දීලා කීයක් හරි කාට හරි කියලා කම්පැනි එකට කියලා SMS ගහපු ගමන් ඒ ජනප්‍රියත්වය සහ හොඳ ඔක්කොම යට යනවා. ඒ නිසා එතකොට අර හොඳ නිර්මාණ නැවත කරලා ජනප්‍රිය කරන්න තියෙන මේ අවස්ථාව වෙන අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන්ට කණ්ඩායමට නැති වෙනවා. ඒ නිසා මේක අපිට වෙන පමණ අසාධාරණයක් පමණක් නෙවෙයි. යහපත් දෙයක් ලැබෙන්නේ සමහර වෙලාවට පුංචි වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන කාරණාව තමයි මේ ආයේ මතක් කරන්නේ. ධනුෂ් කරුණාතිලක මහත්මයා, දැන් ඔබ නිෂ්පාදකවරයෙක් මේ ටෙලිනාට්‍ය. අපි අර දර්ශන තල දැක්කා කොළඹවට නෙමෙයි. එතකොට නිකන් සාමාන්‍ය ගැමි පරිසර තුල ටිකක් කොළඹින් එහාට ගිහිල්ලා ටිකක් කටුක ඇති කියලා හිතෙනවා මේ අවුරුදු දෙකමාර කාලය තුල. මම හිතන්නේ මට විතරක් නෙවෙයි අපේ නිෂ්පාදක කණ්ඩායමටම ඉතා අපහසු වුණු කාලයක් ඒක. මොකද සුන්දර ගමක් බකමූණ කියන්නේ දඹුල්ලින්දමුණුත් කිලෝමීටර් 30ක් විතර ඇතුළට යන්න ඕනේ. ඉතින් එතනින්දමුත් ලොකේෂන් හැම ලොකේෂන් එකකටම කිලෝමීටර් 20ක 25ක දුරක් තියෙනවා. ඉතින් ඒ දුර ගිහිල්ලා උදේම නැගිටලා සාමාන්‍යයෙන් උදේ අපි ෂූටින් පටන් ගන්න සාමාන්‍ය උදේ 4ට ඉවර කරනකොට 10 12 වෙනවා. ඉතින් මේ අපේ ප්‍රවීණ රංගන ශිල්පියෝ සියලු දෙනා ඒ වගේම හැම දෙනාම විශාල මහන්සියක් ගත්තා මේ වැඩේට. ඔය අතර ඉතින් රඟපාන්න එකතු වුණාම ටිකක් අමාරු ඇතිනේ. මං හිතන්නේ නිෂ්පාදන කාර්යයට වඩා මේක අමාරුනේ රඟපාන්නේ. මොකද අපි වැඩ කරේ ලේසියකට සෑහීමකටවත් වෙන්නේ නැති අධ්‍යක්ෂකවරයෙක් එක්ක. ඒ නිසා රංගනයේදී මං හිතන්නේ කිසිම අපහසුතාවක් වුණේ නැහැ මල්ලි. මොකද ඒ මොන තරම් ප්‍රශ්න තිබුණත් සෙට් එකට ගියාට පස්සේ අර ඉස්සෙල්ලා අපේ මේ මිෂෙල් කිව්වා වගේ ඒ සෙට් එකට ගියාට පස්සේ සියලුම දේවල් අපිට අමතක වෙලා යනවා. සහ ඒ අධ්‍යක්ෂකවරයා අපිව මෙහෙවන සියුම් විලාශය මම හිතන්නේ ඉතාම ප්‍රශංසනීයයි. මොකද එහෙම නැහැ අද වෙලාවට සමහර මේ වගේ සෙට් වලට ගියාම බයට කරගන්න බෑ. ඒ කියන්නේ සියලු දෙනා නිකන් සමච්චලයට වෙලේ බලා හිඳමින් බලමු කරයිද වගේ එහෙම මේ නවකයෝ පහලට දාලා මේ නැති කරලා දාන්න බලන් ඉන්න යුගයක මේ සුනිල් කොස්තා වගේ ප්‍රවීණයෙක් කරේ ඇත්තටම මේ සමහරලාට නාට්‍ය බලන අපේ අනිත් රංගන ශිල්පීන් බව අහනවා මේ නාට්‍යයට සම්බන්ධ වෙච්ච නැති කොහෙද මේ ළමයි හිටියේ? ඒගොල්ලන්ට කොහෙන්ද මෙච්චර දක්ෂතාවය කියලා? ඒ නිසා මේ පිරිසනේ රංගනයේ දායකවුණු අනිත් පිරිස සියලුම දෙනා බහුතරයක් ඉන්නේ මේකේ නවකයන්. සමහරලාට පළවෙනි වතාවට රංගනයට දායක වෙන අය. නමුත් ඔවුන්ගේ ඇතුළත තිබුණ මේ දක්ෂතාවයේ උකහා ගන්න මම හිතන්නේ සුනිල් කොස්තා මහත්මයා අති දක්ෂයෙක් වුණා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ වටපිටාව ඇතුලේ ඒක හැදුවා නිර්මාණය කරා. ඒ නිසා අපිට ඒක මහන්සියක් දැනුනේ. තවත් අපිට මේ වැඩේ කරන්නට තිබුණා නම් තව දුරටත් මේක ඉන්නන තිබුණා නම් කියලා හිතනවා ඇත්තටම. නවකයන් සහ ප්‍රවීණයන් ඒගොල්ලෝ බොහොම හරියට මේ ටෙලිනාට්‍ය තුළ අපි දකිනවා. සහ එතනදී මේ ටෙලිනාට්‍ය ජනප්‍රියතාවෙන් තියෙන ගුණාත්මකභාවය තුළ දැනෙනවා. නාට්‍යයේදී අපිට මේ එළියේදී ඒගොල්ලෝ නවකයන් කියලා හිතන්න පුළුවන්. නමුත් ටෙලිනාට්‍ය තුළ ඒක දකින්නේ නැහැ. මම හිතන්නේ ප්‍රවීණයන් ඔවුන්ව බොහොම හොඳින් ඔබ කිව්වාගේ අධ්‍යක්ෂකවරයා වගේම අනිත් පිරිසත් ඔවුන් හොඳින් එකතු කරන් මේ ගමන ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ අනාගත ආයෝජනයක් නේද මේ? පැහැදිලිවම ඒ කියන්නේ අපි කෙනෙක් අභිභාවයන් යන්නට උත්සාහ නොකරන තාක්කල් තමන් තමන්ගේ සීමාව තුළ තමන්ගේ දක්ෂතාවයන් උඩට ගන්න හදනවා නම් දැන් මුගක් කියලා වෙන්නේ දක්ෂ නැති කෙනා දක්ෂ කෙනාගේ දක්ෂතාවයන් යටපත් කරගෙන මොනවා හරි ක්‍රමයකින් උඩට එන්න හදන සමාජය. දැන් මේ නාට්‍ය ඇතුළේ හිටපු කිසිම කෙනෙක් මම දැක්කේ කිසිම තැනකදී අභිභාවයන් උත්සාහ කරන්නේ නැහැ. දැන් මට වැඩි ඉතාම ප්‍රවීණ මේ රංගන ශිල්පියෙක් ලක්ෂ්මණ මෙන්ඩිස් කියන්නේ මම ඔහුත් එක්ක රංගපෑවා. ඔහු පොඩි ළමෙක් වගේ සමාජලාවට. ඒ කියන්නේ මම අහන ලක්ෂ්මණ
ඔව් ඉතින් ඒ නිසා අපි දෙන්න තමයි ගොඩක් වෙන්නේ චාන්දනී සෙනවිරත් කියන්නේ අනර්ග අපිට ඉන්න වස්තුන් ඒගොල්ලෝ කලා ශිල්පීන් ඉතින් ඒ නිසා එවැනි පිරිසකකින් උනත් ඒ කියන්නේ තිබුණ නිහතමානීකම සහ වුන් ඒ කියන්නේ එකම තැනක අවිල්ල එක විදිහට වැඩ කරපු එක තුල මම හිතන්නේ නවකයන් අවස්ථාවක් වුණා ඒගොල්ලන්ට මේ කැමති පරිදි ඒගොල්ලන්ගේ රංගන මේක ඉදිරිපත් කරන්න ඉතින් මම හිතන්නේ ඒක තමයි නවකයන් දෙන්න ඕනේ ප්‍රවීණයන් විදිහට අපිට පුළුවන් නම් දැන් මම ලක්ෂ්මන් මෙන්ඩිස් චාන්දනී සෙනවිරත්න වගේ අතක බලනකොට මම නවකෙක් තාම මම නාට්‍යවල රංගපෑවට අපිට තාම මේක මහා සාගරය වගේ ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තාම තියෙනවා. ඉතින් ඒ නිසා අපිත් අධ්‍යයනය කරන. ඉතින් මෙන්න මේ ක්‍රමවේදයේ සුදුසුසාට සුදුසු තැන දීම තුලින් මම හිතන්නේ අපිට පුළුවන් ඊට වඩා හොඳ සමාජයකට හොඳ නිර්මාණවලට දායක වෙන්න. හොඳ ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගුණාත්මකභාවයෙන් ඉහළ තියෙන මේ ටෙලි නාට්‍ය අනිවාර්යෙන්ම අචලා සුමති සම්මානුලේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කරන්නම ඕනේ. ඒ නිසා ඔබට තමයි අවස්ථාව තියෙන්නේ ජනප්‍රිය තලයේ ඉදිරියටම ගේන්න මේ කිරුළු හිමි කර දෙන්න සම්මාන හිමි කර දෙන්න සුදු ඇඳගෙන කළු ඇවිදින් වෙත SPT කැපිටල් SPT කියලා සඳහන් කරලා හිස් තැනක් තියෙන අංක 11 සඳහන් කරලා 77% SMS කරන්න එහෙම යවලා මේ යහපත් පණිවිඩයක් දුන්නු ටෙලි නාට්‍යයට යහපත් ප්‍රචාරයක් දක්වලා ඒ ආදරය පෙන්වන්න ඔබට අවස්ථාව තියෙනවා. ටෙලි නාට්‍ය ඉවර වෙනවා නවතින්න නැවතීමයි ගමන කියලා ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. බොහොම ස්තුතියි අදාවට. ඔබේ ගමන නවතින්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි වෙනුවෙන් තව නිර්මාණ කරන්න, නිෂ්පාදන කාර්යය කරන්න, සුනිල් කොස මහත්මයාට ටෙනාට අධ්‍යක්ෂණය කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ කතා බහට අවසාන සංසහන් කරනවා. දිදන් අපි මෙයාට සමුදෙමු. ඔව් බොහොම ස්තුතියි ධනුෂ් කර්ණාතරගේ ඔයගෙ චින්තකෝලෙන්. හයි බුවත්. අපි තව මතකයක් අලුත් කරගෙන තමයි මෙයාට සමුදෙන්නේ. මට අහුවෙන්න පා කියපන්. කොස්කොට අන්න නෑ මං කපේ තියන් ඉන්න. දැනගන්න දැනගන්න. හැබැයි කලේ. ඔබට ඔය කමෙන් එල්ලෙන්න තමයි වෙන්නේ. මොකද බල කිව්වේ? නැතේනේ කමෙ.